සියලු දෙනාටම තෙරුවන් සරණයි. මරණ චේතනාවෙන් යුක්තව අපි ගියම සතෙකුට පොල්ලෙන් ගැහුවා. පොල්ලෙන් ගහලා මරනවා. එහෙම නැත්නම් වෙඩි තියලා මරනවා. එහෙම නැත්නම් කැත්තෙන් කොටලා මරනවා. මේ මොකක් හරි උපක්‍රමයේ පාවිච්චි කළා. නමුත් සමහරట్లాට කැටිපාර බාගෙට වැදුනා. කැපිලා දීවා. වෙඩි වැදුනා. නමුත් ඉලක්ක කරපු තැනටම වැදුන්නේ නැති නිසා වෙඩි කාගෙන දීවා කියලා අපි කියනවා. නැත්නම් පොළුපාර වැදිලා දීවා. හැබැයි මේ පොළුපාර වැදිච්ච තැන තැලෙනවා. අපි සමහරට දුවන සතෙකුට ගලක් දාලා ගහනවා. දුවනකොට පොල්ලක් දාලා ගහනවා. එතකොට මේ වැදිච්ච තැන තැලෙනවා. සමහරලට කකුලක වැදුනා නම් තුනටිය දිහා වැදුනා නම් එයාගේ ඇටකෝටුවක් පුපුරන්නත් පුළුවන්. ඒ වෙලාවේ ඇටකෝටුව පුපුරලා තියෙද්දිනුත් වේදනාව දරාගෙන දුවනවා ඊට වඩා ජීවිතය පිළිබඳව තණ්හාව වැඩි හින්දා. නමුත් එයාගේ වෙඩි තියලා හරි පොල්ලෙන් ගහලා හරි ඇටකෝටු බිඳුණා නම් ඒ සත්‍යය සුවපත් කරවන්න වෙන කවුරුවත් නැහැ. අපි ගහකින් වැටිලා හරි කවුරු හරි ගහලා හරි අපේ ඇටකෝටුවක් බිඳුණොත් අපිට සලකන්න හුඟක් අය ඉන්නවා. ඒගොල්ලෝ අපේ කකුලේ යට බිඳුණා නම් පයින් යන්නවත් දෙන්නේ නැහැ. එක වඩාගෙන යනවා නැත්නම් රෝද පුටුවකෙක් යනවා. සමහරලාට වැසිකිලි පෝච්චියේ හිටන් ළඟට ගෙනල්ලා දෙන්නේ. එහෙමවත් බහින්න දෙන්නේ නැහැ. ඒ තරම් ආරක්ෂා කරගන්නවන් ආපහු ඇටකෝටුව සම්බන්ධ වෙනකන්. සිංහල වෙද මහත්තයෙක් ගාවට ගියොත් තෙල් බැඳලා පත්තු බැඳලා සමහරලාට කකුල හොල්ලන්න දෙන්නේ නැතුව දවස් ගාණක් තියෙනවා. රෝහලක වෛද්‍යවරයෙක් ගාවට ගියොත් සමහරලාට එක්ස්රේ පරීක්ෂණයක් වාගේ කරලා ඇටකෝටුව බලලා කොච්චරක් ඇටකෝටුව බිඳිලාද කියලා බලලා ඒ ඇටකෝටුව බිඳිච්ච ප්‍රමාණය හැටියට සමහරලාට යකඩ පතුරු තියන්න ඕන නම් ඒක තීරණය කරනවා. මේකට මෙච්චර යකඩ තියන්න ඕනේ. මේ ඇටකෝටුවට මෙච්චර ඇන අල්ලන්න ඕනේ. ඇන අල්ලලා මෙච්චර කාලයක් එක තැන තියලා තියන්න ඕනේ. නැවත අවුරුදු මෙච්චරකින් නැවත සත්කමක් කරලා මේ යකඩ පතුරු වයින් කරන්න ඕනේ. ඒවා තීරණය කරලා ඒ වැඩත් කරනවා. එහෙම කරලා අපි සුවපත් වෙනවා. නමුත් අර මගේ පොළුපාරෙන් ඇටකෝටු පිපිරිච්ච අර සතාට එහෙම කරන්න කවුරුවත් හිටියේ නෑ. එයා ඒකෙන් අප්‍රමාණ වේදනාවක් විඳිනවා. ඇටකෝටු පිපුරුවා නම් පස්සේ තැඟවල කැල්සියම් බැඳෙනවා. වෙනත් තවත් තැලීම් පොඩිවීම් ඇති වුණා නම් ඒ තැඟවල වෙනත් රෝගාබාධ හට ගන්නවා. ගෙඩි එනවා, කුණු එනවා. ඒ විවිධ ප්‍රශ්න වලින් එයා දුක් විඳිනවා. සමහරලාට ඒ නිසා අය අඩියක්වත් ජාගන්න බැරුව කණ්ඩත් නැතුව බොණ්ඩත් නැතුව වේදනාවයි පිපාසාවයි කුසගින්නයි ඔක්කොම දරාගෙන වේලිලා වේලිලා මැරිලා යනවා. නමුත් මට ප්‍රාණඝාත කර්මපතේ සම්පූර්ණ වෙලා නැහැ. සතා මැරුණේ නැහනේ. එයා විඳින දුක්, එයාට වෙච්ච වෙනත් තාඩන පීඩන ඒ ඔක්කොම මට සංසාරේ ඒ විදිහටම එක වතාවකට නෙමෙයි සිය දහස් වතාවේ විපාක දෙනවා. මං අතින් උනේ එක වැඩයි. නමුත් ඒක එකකින් මට විපාක දීලා ඉවර වෙනවනම් මේ සංසාරේ බොහොම හොඳයි. නමුත් එකකට සිය දහස් වතාවක් එකකට වන්දි ගෙවන්න වෙන එකයි මේ සංසාරේ එච්චර භයානක. ඒ නිසා වර්තමානයේ අදා අපිට වෙන දේවල් පිළිකා හැදෙනවා. සමහරට අරයට පොල්ලෙන් ගහපු තැන ගෙඩියක් ඇවිල්ලා ගුණ වෙලා නරක් වෙලා යාට පිළිකාවක් හැදුණා වෙන්න පුළුවන්. මටත් ඒකමයි මේ විපාක දෙන්නේ. දැන් අපි සමහරලාට පුද්ගලයන්ට ගහනවා. හතර දහ දිනක් වට වෙලා පොළු කඩාගෙන එක මිනිහෙකුට ගහනවා. ගහනකොට අපි බේර බේර ගහන්නේ නැහනේ. බඩට ගහන්න එපා, කොන්දට ගහන්න එපා, ඔළුවට ගහන්න එපා. එහෙම බේරිල්ලක් නැහනේ. පැන 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 කොහාට ගහනවද දන්නේ? ගහනවා. සමහරලාට පයින්ුත් ගහනවා. එතකොට අර උල් සපත්තුවක් එහෙම දාගෙන ඉඳලා බඩ දිහාට පයින් වැදුනොත්, කොන්ද දිහාට පයින් වැදුනොත් ඒක වකුගඩුව දිහාට යනකම් ඇනෙන්න පුළුවන්. ඒකෙන් වකුගඩුව තැලෙන්න පුළුවන්. පස්සේ යාට ඒක නිසා වකුගඩුවේ ආබාධයක්, වකුගඩුවේ ගෙඩියක් එන්න පුළුවන්. නමුත් අර ගහපු දහ දෙනෙක් ගැහුවා නම් දහ දෙනාගෙන් කාගේ පාපහරද දන්නේ වකුගඩුවට වැදුනේ. ගහපු කෙනාට සංසාරේ ඒ ආබාධයේ ආත්ම 100000 ගණන් විපාක දෙනවා. ඒ වකුගඩුවේ ලෙඩේම, අක්මාවේ ලෙඩේම, කොන්ද යට කැඩුවා නම් ඒකේ ලෙඩේම, ඔළුවට ගහලා වෙනත් ප්‍රශ්නයක් ඇති වුණා නම් ඒ ලෙඩේම යාට ආත්ම 100000 ගණන් වල විපාක දෙනවා. ඒවා තමයි මේ කර්ම රෝග හැටියට මතුවෙන්නේ. වකුගඩුව අමාරු කියනවා, අක්මා විදිමිලා කියනවා, දිය වෙලා කියනවා. අර පහරවල් වලින් අරයට මොකක්ද උනේ? ඒක මට 100000 ගණන් ආත්ම වල විපාක විඳින්න සිද්ධ වෙනවා. නමුත් මැරුවේ නැහැ. කර්මපතේ සම්පූර්ණ නැහැ. ආන් ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ සතෙකුට ගලක් දාලා ගහනකොට අපිට හිතන්න දේවල් කොච්චර තියෙනවද? මේ ගල කොහේ වැදෙයිද, කොතන වැදෙයිද, මොනවාගේ තත්ත්වයක් උදා වෙයිද, ඒක මට සංසාරේ කොහොම විපාක දෙයිද? සමහර කෙනෙක් දැන් ප්‍රාණඝාත කරන්නේ නැහැ, මදුරුවොත් වහනවා, ඒත් ප්‍රාණඝාත කරන්නේ නැහැ. නමුත් මදුරුවා නිරන්තරයෙන් කනගාට ඇවිල්ලා කෑ ගහනවා. ඒ වෙලාවට අතේ තියෙන තුවායක් වාගේ දෙකක් අරගෙන ද්වේෂසිතෙන් වැනුවොත්, ඒ කියන්නේ මදුරුවා මරණ සිතක් තිබුණේ නැහැ, නමුත් මේ මදුරුවාගේ කෑ ගැහීම නිසා මට ඇති වෙනවා ද්වේෂසිතක්. ඒ නිසා මං කේන්තියෙන් වැනුවොත් සමහරලාට එයාගේ වැදිලා ඉතින් කකුලක් අතප්පාය කැඩෙන්න පුළුවන්. ද්වේෂ සිතත් පදනම් වෙච්ච නිසා ඒක මට විපාක දෙන්නේ නැහැ කියලා කියන්නත් බෑ.
මොකද සිතුවිල්ල දේශ සහගතයිනේ.